සමගි ජනබල වේගයේ නායක ඒ වගේම අනාගත මේ රටේ ගොවියතුළු සමස්ත ජනතාවම ඔසවා ලබන 2024 පවත්වන පරත්වන ජනාධිපතිවරණයෙන් නියත ජනාධිපතිවරයා බවට පත්වන සජිත් ප්‍රේමදාස මැතිතුමනි පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුබණ්ඩාර මැතිතුමා පක්ෂයේ භාණ්ඩාගාරික හසසිරුලා මැතිතුමා ඒ වගේම මේ කටයුතු වලට දැවැන්ත ශක්තියක් දුන්නු මගේ සම්මගි ගොවි බලවේගයේ සභාපති සහ ලේකම් රජයේ කටයුතු කරන රෝහණ බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීපත් කින් සෙල්සන් මන්ත්‍රීපාගෙත් අවසරයි ඒ වගේ අපේ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපේ ජේසී අලවතොල මැතිතුමා අශෝක අබේසික මැතිතුමා තුසාර ඉඳුල් මැතිතුමා අපේ ඒ වගේම ජයරත් නේරත් මැතිතුමා ඒ වගේම මේ දැවැන්ත ගොවි සමුළුවට මට ශක්තිය ලබා දුන්නු අපේ ගල්ගමුව අසලේ ප්‍රධාන සංවිධායක අපේ බන්දුල බණ්ඩාරනායක මැතිතුමා ගන්න අපුඩියක් ඒ වගේම ඉරියාල ආසනේ ප්‍රධාන සංවිධායක මම විනාඩියකට කතා කරන අපේ බුදුරත්න මැතිතුමාට විනාඩියකට මගේ ළඟට එන්න මට අති දැවැන්ත ශක්තියක් සහයෝගයක් දුන්නු අපේ විපුල ගුණරත්න අපේ ඉරියාල ආසනේ සංවිධායකතුමාට අපේ විපුල ගුණරත්න මැතිතුමත් එක්ක ආපු අය මම අපුඩියක් ගන්න එතුමාට ඊයේ අසනීප වුන නිසා අද එතුමාට කතා කරන්න බැරි ගියා ඊයේ හදිසි අසනීප නිසා නමුත් අද අති දැවැන්ත සෙනසුන්ගෙන ආපු අපේ විපුල ගුණරත්න මැතිතුමාට මගේ සහයෝගය ලබා දෙනවා වෛද්‍ය උපදෙස් මත මට රෙසියුම් වල සති දෙකක් පමණ කතා කරන්න අපා කියලා වෛද්‍යවරු කිව්වා ඒ නිසා මම මේ අවස්ථාවක් කරගන්නවා හිරියාල ආසනින් පැමිණි කොවි ජනතාවට ස්තුතිවන්ත වෙන්නටත් මේ කොවි ජන සමුළුවට සහභාගී වෙන සියලුම දෙනාට මගේ ස්තුතිය හිරියාල ජනතාව වෙනුවෙන් ඉද කරන්නත් මම ස්තුතිය කරනවා ඒ වගේම මට අති දැවැන්ත සහාගයක් දුන්නු නිකවරටි ආසනේ සංවිධායක මේජර් ජෙනරාල් සුමිත් අදපත්තු මැතිතුමාට එතුමාට ගන්න අපුඩියක් ඒ වගේම නැවත වතාවක් මට යාපහුව ආසනයෙන් විශාල සහාගයක් දුන්නු අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මැතිතුමා එතුමාට ගන්න අපුඩියක් ඒ ඇතුළු සියලුම ආසන සංවිධායකවරු ඒ වගේම මහාචාර්ය ආනන්ද විජේවික්‍රම මැතිතුමා ඇතුළු අපේ ආචාර්ය මහාචාර්යවරු ඒ වගේම අපේ වන්නි හත්පත්තුවේ සියලුම ගොවි සංවිධානවලු ගොවි නායකවරුන්ට මම ඉස්සරහම ආචාර කරනවා අද අපිට දුන්නු මේ දෙවන්ත වන්නි හත්පත්තුවේ ශක්තියට ගරු නායකතුමනි අපි මේ ගොවි සංවිධාන හදාගෙන යද්දී මේ අවුරුදු 75 සාපේ ගැන කතා කරන ඇයට ඕන තරම් උත්තර දෙන්න පුළුවන් මට හම්බුණා අපේ සාලි අශෝකපුර දම්සෝපුර ඉන්න එන්පී පියරත්න ගොවි මහත්මයා එතුමා හොඳ ගොවියෙක් කවියෙක් එතුමා මීට අවසර 40කට ඉතර කලින් මේ රාජාංගනයට ආපු ගොවියෙක් එතුමාගේ කවි පන්තියේ පළවෙනි කවිය විතරක් මං කියනවා 800 වසරකට පෙර මේ මහ වනයේ අඩිතාලම නැගේ සිහියට ජනපදයේ ඉඩම් ලාභි හිමිකම් ලැබගෙන රජේ ඇතුගල් පුරෙන් නැගිනමු අප සතු ලොරියේ මේ එහෙම ආපු ගොවි ජනතාවක් තමයි අද මේ වන්නිහත්පත්තුවේ රාජාංගනේ ඒ වගේම මීගලාවේ වගේ ප්‍රදේශවල ජීවත් වෙන්නේ මේ ප්‍රදේශ මහා වන තිබුණේ අලි ඇතුළු සතුන් හිටියේ හැබැයි සියමංග ලංගමුව ඒ වගේම උස්කල සියම ලංගමුව රාජාංගනේ අතරගල්ල ඒ වගේම අපේ ගිරිබාවාසලේ තියෙන සියලුම වැව් පද්ධති ඒ වගේම නිකවරටි ආසනයේ තියෙන වැව් පද්ධති ඉඟිණි පිටිය ඇතුළු ඒ ජලාශ ටික හදලා මේ රට කෘෂිකර්මයෙන් ස්වයං පෝෂණය කරේ අපේ හිටපු නායකයෝ කියන එක අද ඔය 75ට කතා කරන ඇයට අමතක වෙලා තියෙනවා ඒ නිසා අවුරුදු 75 සාපේ කියන එක රළි බොරුවක් අපි දන්නවා මේ ප්‍රදේශවල ගියාම මේ කෘෂිකර්මයේ පිළිබඳව දැනුම තියෙන අය ඉතිහාසය ගැන කතා කරනකොට මේ ප්‍රදේශ විශාල දියුණුවක් තිබුණු ප්‍රදේශ මේ ගොවි මහතුරු එදා මේ කැලේ කොටලා ආවට අද විශාල දියුණුවක් තියෙන හොඳ දරුවෝ ඉගෙන ගත්තු හොඳ කෘෂි ව්‍යවසායක බවට පත් වුණු පුද්ගලයෝ ඕන තරම් ඉන්නවා හැබැයි මේ කෘෂිකර්මය විනාශ කරපු පුද්ගලයොත් ඉන්නවා මේ රටේ ගරු නායකතුමනි මේට අවුරුදු 22කට කලින් අපේ හිටපු නායකතුමා මේ ගල්ගමුවට ඇවිල්ලා තමයි කිව්වේ මේ කුමුරු ගොඩ කරලා වෙනත් වැඩවලට යොදාගනින්න කියලා. එහෙම කිව්වේ නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා. එහෙම කිව්වේ නැත්නම් ගල්ගමුවට ඇවිල්ලා. හැබැයි එහෙම කියපු රනිල් වික්‍රමසිංහ මහත්තයා අයියේ පෙරදා අස්වසුම කරලා කියනවා මේ රට ස්වයං පෝෂණය කරන්න අස්වද්ද පල්ලා කියලා.
Eda galgamuwe janathawa etuma kiyapu de gahala kumuru tika goda karana nan ada obathumalata apita me vidihatawat kanna hambenne na eka thamai attha kathandare. E nisa me rate oya 75 ka saapaya gana katha karana ayata 94 en passe udawunu saapaya gana katha karanna puluwan habai 94 en ehata me rate saapayak neme me rate sridhirga sangwardhanayak ekka kushi karmaanten jala viduliyen e wage magalum karmaanten rata vegawat gamanak giya ratak thamai api 94 me kala ganna inda bara dunne ekaṭa saakshi me ona taram me pradesha me district ekata thiyenawa ekaṭa honda kathawak deka ape harsa silla aachara thuma kiyai mam wedi katha karanne yanne ne api samagi gojana prakashane tulin api karunu karana ganna kurudu walata kiyala thiyena ekak kiyawanda visheshayen me samagi gojana prakashane api dala thiyenawa 11 wenni karane bohoma wedagath karanayak kiyawanda kurunayagala wanni hatpat kalapaya kendra karagat krushi apanayana salasum kalapayak athakirima tulin apanayana boga wagawata pramukhatawa laba dima meka thamai wanni hatpatwe obathumala anagathe labana jayagrahane kiyala hondara balaka thiyaganna jayagrahane mokada me rajangane apanayana boga sabagama thibila thiyena meeta wasara 20 kata 30 kata kalin harsasila mahatya e nisa mewa karanna beri dewal nemei apita karanna puluwan kannayamak thiyena sajith premadasa ratthumage nayakathwayen api hadana aanduwe me wanni hatpatwata apanayana krushikarma boga kalapaya genawa 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 mai kiyana porondu man obathumalata denawa e wage mussana jala vyapruthi athi karanna ona me kalapeta rajangane wage pradesha wala ona tarama ussana thiyenawa තවත් උස්සාන ජල ව්‍යාපෘති ඇති කරලා අපි අපනායන ඉලක්ක කරගත් ගොඩ භෝග සහ අපනායන භෝග හදන්න ඕන. ඒ වගේම මේ ප්‍රදේශයේ තියෙන බරපතලම ගැටලුව තමයි අලි ප්‍රශ්නේ. මේ ප්‍රදේශයේ විතරක් නෙමෙයි මේ රටේම තියෙන බරපතල ප්‍රශ්නයක් අලි ප්‍රශ්නේ. දැන් ඔබතුමාලා මෙතන ඉන්නවා මේ හැම කෙනෙක්ම අලියගෙන් බැට කාලා තියෙනවද නැද්ද? අලියගෙන් බැට කාලා තියෙනවා. හැබැයි ගරු නායකතුමනි මෙහා පැත්ත තියෙනවා කාල්ල පල්ලකලේ වනාන්තරය. එයා පැත්තේ දිනව තබ්බෝ වනාන්තරේ මේ කහල්ල පල්ලකලේටත් තබ්බෝටත් මේ අලි ටික කොටු කරන්න කියලා කිව්වොත් මෙතන ඉන්න මිනිස්සු අර ගෝඨාභය එනවන්න ආවගේ එනවද නැද්ද? එනවද නැද්ද? මොකද ඒ තරම් මේ ප්‍රදේශයේ මිනිස්සු අලියගෙන් බට කාලා තියෙනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ රජයක් යටතේ මේ අලි ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් සමගි ගොනි බලවේගෙන් අපි ගේනවා ගේනවා ගේනවාමයි කියලා පණිවිඩ මම ඔබතුමාලට දෙනවා. ඒ වගේම කරු කතා කරු නායකතුමනි අපිට අපේ ගොවියන්ට දෙන්න ඕන තුවක්කුවක්. තුවක්කුවක් දෙන්න ඕනද නැද්ද? මොකද අර ඔය පල්ලෑ වෙන පැති වල නම් ඉන්නවා කොස්ගොඩ සුජි කියයි රම්බොඩ අරු කියයි මූ කියයි පාතාලේ උ. මෙහෙ ඉන්නවද ඇටවව සුජි කියලා උ පාතාලේ ඈ ගිරිබාවේ අජිත් කියලා උ ඉන්නවද පාතාලේ ඈ එහෙම නැත්නම් අතරගල්ලේ මොකද කොටා කියලා ඈ එහෙම නැත්නම් මේ පැත්තෙන් මීගලාවේ මේ සිරා කියලා එහෙම පාතාලේ උ මෙහෙ නැහැ. ඒ නිසා මේ හරියට කාට ආයුධයක් දුන්නත් ඒ ආයුධේ මිනිස්සු මැරෙන්නේ නැහැ. ඒ ආයුධේ පාවිච්චි කරන්නේ තමන්ගේ ගොවිතැන පාවිච්චි කිරීම වෙනුවෙන් පවණක්මයි කියන අපිට සරි විශ්වාසයක් තියෙනවා. ඒ නිසා අපේ ගොවියට ආයුධයක් එමු නැත්නම් තුවක්කුවක් තමන්ගේ කෘෂිකර්මය වේරා ගැනීම වෙනුවෙන් අපි සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් තුලින් දෙනවා දෙනවා දෙනවමයි කියන පොරොන්දුව මම දෙනවා. ඒක ඕනද? අයියෝ කියන්නේ ඕන කියලා? තුවක්කුවක් ඕනද? ගොවිලිය ගොවියා අපේ රටේ ගොවියා කොයි පැත්තටද? අන්න ඒ පැත්ත තමයි දිනන බලවේගය. ඒකට ගොවියත් ඉන්නවා ගොවිලියත් ඉන්නවා. ඒ නිසා අද වන්නි හත්පත්ුවේ මේ ගොවි සමුළුවෙන් කියන්නේ මේ රටේ ගොවියා ඉන්නේ සජිත් ප්‍රේමදාස එක්ක ඊළඟ ජනාධිපති එක්ක ඒ රටේ ඊළඟ පාලන අධිකරණ බලවේගයත් එක්ක කියන එක අපි අද පෙන්නලා අමාරයි. දැන් මට එක්කෙනෙක් පෙන්නුව අපේ
poster වලට කළු තෙල් ගාලා මේ පැත්තේ ඉන්න NPP කාර්යයන්ට දැන් කළු වෙලා පස්ස කළු වෙලා පස්ස දැවිලා ගිහිල්ලා තියෙන්නේ මෙතන ඉන්නේ නැහැ කොහෙවත් ඈත වුන් දැන් NPP එකේ රැස්වීමක දෙන්නෙක් ළඟ ඉඳන් හිටියොත් එහෙම කතා කරොත් එහෙම දන්නේ නැහැ දැන් මෙතන නම් දන්නවා එහා පැත්තේ ඉන්නේ කොහෙද ඇහැටුවම ගිරිබාව එහෙම නැත්නම් පොල්පිටිකම එහෙම නැත්නම් ඉබ්බගමුව එහෙම නැත්නම් එහා පැත්තේ නාන්නේරිය අර පැත්තේ කොබේගනේ බොරළුවව රස්නායකපුර මේ දන්න දන්නා ඉන්නේ අල්ලපුටේ කතා කරපුවාම හැබැයි රාජ NPP එකේ කතා කරුවොත් අල්ලපුටේ ගාන යමුත් උඹ කොහෙද කියනවා මම ගම්පොළ පැත්තේ කියනවා අනිත් එක කියනවා මම රයිගව පැත්තේ මලකෙලියයි ඈ අර කලි යුග කාලේක උපන්න නුවණක්කාරයෝ දෙන්නගේ සින්දුව මට මතක් වෙනවා එකේ ක්‍රයිගම පැත්තේ අනික ගම්පොළ පැත්තේ ඒව තමයි NPP රැස්වී මොළ සෙනග අදින්නේ එකනේ ඇත්ත එතකොට එතන කතා කරනකොට දැන් මෙහෙමත් අහනවා කොහොමද ඒ පැත්තේ තොරතුරු ඒ හරි ගිරිස්මේ කියනවා අපිට තදින් වැස්ස වහිනවා ඒ කියන්නේ මේ වවුනියාවේ වුණුත් ඉන්නවා ගාල්ලේ වුණුත් ඉන්නවා ආරේ පායනවා ආරේ ගම් වතුර එහෙම දෙපැත්තේ වුණුත් ඉන්නවා එතකොට තව එකක් තියෙනවා දැන් අර කියනවනේ අපේ පැත්තේ මහා කකුළු පොඩි උන්ට කෙලින් යන්න කියලා දෙනවා එතකොට අහනවා එතකොට අනුර කුමාර කෙලින්ද යන්නේ නෑ උන් ඔක්කොම අරහට යනවා ඒ නිසා ඕක තමයි ඇත්ත ඕක තමයි ඇත්ත ඒ නිසා මම කියනවා රෝණ බද්දගේ වාත්තයාගේ සින්දුව දාලා දීපල් NPP රැස්වීමට ගිහිල්ලා කියලා හැබැයි අපේ නායකයෝ එහෙම නෙමෙයි අපේ නායකයෝ ඔබතුමාලත් එක්කගෙන හරි පාර මේ රට අරගෙන යනවා අරගෙන යනවා අරගෙන යනවා අරගෙන යනවායි කියමින් සමග ජන බලවේගයට වන්නි හත්පත්ව ජනතාවට සමග ගොවි බලවේගයට සජිත් ප්‍රේමදාසට අනාගත නායකයාට සජිත් ප්‍රේමදාසගේ ටීම් එකට ජය වේවා කියමින් මනෝ දිනවා සියලු දෙනාට බොහොම ස්තුතියි